මේ ලෝකේ මං හිතුවේ ඔයාගේ වගේ ආදරයක් කියලා. ඇත්තටම ආදරේ. මොනවද මෙයා? ඔයා හිතන්නේ මම ඔයාට බොරුවක් කරනවා කියලා? නෑ මං එහෙම හිතන්නේ නෑ. හැබැයි ඔයා වගේ හැන්සම් සල්ලිකාර කොල්ලෙක් පස්සෙන් එන්න ඕන තරම් කෙල්ලෝ ඉන්නවනේ. මට අවංකව ආදරය කරන්න පුළුවන් එක කෙල්ලෙක් හිටියම හොඳටම ඇති. මම කැමති නෑ මගේ සල්ලි වලට ආදරය කරන්න කෙල්ලෙක්. මගේ පස්සෙන් මෙච්චර කෙල්ල වෙද්දි මම ඔයාව හොයාගත්තේ ඒකෙන්. වගේ කොල්ලෙක් ලබන්න මං ගොඩක් ලකීමේදු. මම ගොඩාක් ලැකි වාගේ කෙල්ලෙක් හම්බුනා. ඒක නෙවෙයි. ඔයා අද අපේ දිහා එනවද? තනියමද? ආ නෑ. මාත් එක්ක මගේ යාළුවා ඉන්නවා. එහෙනම් ඉතින් මං එන එක හරිනෑ නේ? අයියෝ ඒක ප්‍රශ්නයක් නෑ මේදු. කොහොමත් අද එයා කොහෙද යනවා කිව්වා. උඹලගේ ගෙදරට පළවෙනි වතාවට නම මට එන්න කිව්වේ. ඉතින් ඒ හින්දා ඒ ආරාධනාව අහක දාන්නත් බෑ. ඕකේ මං එන්න. ඔය එනකොට කියන්න මං බෝඩිමට එන පාර කියන්න. එම් බෑන්. ෆස්ට් ටයිම් උඹල ගෙදර එන හින්දා ගොඩක් වටින දෙයක් මං අරගෙන එන්න. ඒ මොනවාද? ගෙනාට පස්සේ බලන්න. ඔන්න එහෙනම් මං ආයෙනකම් බලන් ඉන්නවා. හරි. මං එන්න. උඹේ කොල්ලා එනවා කිව්වේ කීයටද? තව වෙලාවක් කීයද? තාත්තගේ බිස්නස් ඔක්කොම බලන්න වෙලා තියෙන්නේ එයාට. එහෙම තියද්දි ඉතින් හරියටම එන වෙලාවක් කියන්න බෑනේ. ඒකටත් එක්ක මගේ කොල්ලා. එයාමට පණටත් වඩා ආදරේ. අනික තමයි එයා එනවා කිව්වොතින් අනිවාර්යෙන්ම ඇවිල්ලා තියෙනවා. කවදාවත් මට බොරුවක් කරන්න කියලා හිතලවත් නෑ. මගේ කොල්ලත් එහෙම තමයි. එයාගේ තාත්තගේ කෝටි ගානක බිස්නස් ඔක්කොම හැන්ඩල් කරන්න වෙලා තියෙන්නේ එයාටනේ. මොනවා වුණත් මගේ කොල්ලා උඹේ කොල්ලා වගේ හිඟන්නේක් නෙවෙයි. මගේ කොල්ලත් කෝටිපතියෙක් ඉපදෙක් තමයි. හැබැයි උඹේ කොල්ලා වගේ බොරුකාරයෙක් නෙවෙයි. අනේ මේ උඹ මොනවද මගේ කොල්ලා ගැන දන්නේ? උඹ මගේ කොල්ලව දැකලවත් තියෙනවද? අඩුම තරමේ මගේ කොල්ලාගේ නමවත් උඹ දන්නවද? කොහොම දැනගන්නේ ඉතින්? උඹේ මේ මහලු කොල්ලගේ ෆොටෝ එකක්වත් මට පෙන්නලා තියෙනවද? මට ඕනේ උනේ මගේ කොල්ලව උඹට ලයිව් පෙන්වන්න. උඹේ ওই මූණ ඉරිසියාවෙන් පිරෙලා යනවා දකින්න. එහෙනම් ඉතින් යා වරුන් දවන් වෙන්න ඕනේ. මගේ කොල්ලා ඉස්සරහ වරුන් දවන් කැලේ බං. මේ මම මේ යන්නේ ගමන නවත්තලා උඹේ වරුන් දවන් බලයන් ඉන්න ත්‍රික. අනේ මේ ඕනේ නැහැ. උඹ ඉන්න ඕනේ නැහැ. හලෝ. හරි මම.
වික්ටර් මටත් නොකියා සේප්ුවේ පාස්වර්ඩ් එක වෙනස් කරපු එක එච්චර හොඳ පෙරණිත්තක් නෙමෙයි ඩග්ලස්. වික්ටර් එහෙම කළේ ඉරදාස ගැන සැකෙතල වෙන්න බෑ නේද? ඔව්. මිනිහට මං ගැන පොඩි සැකයක් තියෙනවා කියලා මට දැනගලා තියෙනවා. ඉරදාස කොහොමද සේප්ුවේ අරගන්නේ? ඔය පාස්වර්ඩ් එක මිනිහා කොහේ හරි තැනක ලියලා ඇති. මොකද මිනිහට ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් හිතේ තියාගෙන ඉන්න හරි අමාරුයි. ඒක නිසා පුරුද්දක් විදිහට මිනිහා කොහේ හරි ලියනවා. මොකද ෆයිල් එකේ තියෙන්නේ. ඒකේ මොනවද තියෙන්නේ කියලා ඒ ෆයිල් එක මගේ අතට ගත්තයි පස්සේ මම ඩක්ලස්. දැන් ওই ප්‍රශ්නේ මගෙන් කී සැරයක් අහලා තියෙනවා. ඒ ප්‍රශ්නේ මගෙන් අහන්න. ඊයේ මම වානකම් කොච්චර වෙලා බලන්නද? මම ඒකට වගේ සමාව ගත්තා. අනේ මම වාට ගොඩක් ආදරේ මීදු. ඔන ආයේ හැම වෙලාවෙම ඒ වගේ වැඩ කරලා මාව කේන්ති ගස්සන්න. හරිද? දැන් මට ඕන තු හුස්ම ගන්න බැහැ. මම ඒක දන්නවා මහේ. ඒකනේ මමත් ඔයාලට මෙච්චර ආදරේ. මං වොෂරූම් එකට ගිහින්ද? මම තව ටික වෙලාවකින් ටවුන් හෝල් එක පැත්තට එනවා. ආවොත් අපිටනට මීට් වෙන්න පුළුවන්. දැන්ම අපි හෙට මීට් වෙමු. ක්‍රිෂ්ණා මම ඔයාට දීපු මුද්දට වඩා වටින දෙයක් මල් ළඟ තියෙනවා. ඔයා ආවොත් මට ඒක දෙන්න පුළුවන්. ඇත්තටම ඔයා දන්නවනේ මම කවදාකවත් ඔයාලට බොරුවක් කියන්නේ නැහැ කියලා. හරි මම එන්න. සෝරි මචං. හරි යන්න වෙනවා. මම ඔබේ කොල්ලව 5 දවසක මීට් වෙන්නම්. බයි. Thank you.